අපි මේ ඇතුළට ගිල්ල අයිතු දෙන්නකෝ. අද අද තීරය ගන්නද ඒ සම්බන්ධයෙන්? අද අවසන් තීරය ගන්නද? හෙට හෙටනේ තියෙන්නේ හෙට තියෙන්නේ. අද මධ්‍යම කාර්යභාරය අවසන් තීරය ගන්නද? අද මධ්‍යම කාර්ය සභාවයි කියන්නේ නෙවෙයි. මධ්‍යම කාර්ය සභාව විශේෂ ඇසීමක් තියෙනවා. විශේෂයෙන්ම විනය පරීක්ෂණ සම්බන්ධ අපිට යම් කාරණා ගණනාවක් කතා කරන්න තියෙනවා. අත්‍යවශ්‍ය හදිසි තීන්දුව කීපයක් ගන්න තියෙනවා. ඒක සම්බන්ධ තමයි කතා කරන්නේ. ඉස්සර අපි සහයෝගය දෙනවා යම් යම් සංශෝධන අපි ඉල්ලලා තිබුණා. ඒවා ලැබිලා තිබෙනවා සමහර ඒවා. තව ගණනාවක් අපි ගැන කතා කරමින් යනවා. මම හිතන්නේ ආණ්ඩුව නිවැරදි තීන්දුවක් ගනී කියලා මම විශ්වාසයි. අපි අවශ්‍ය වෙලාවට නිවැරදි තීන්දුව අරගන්න. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව තමයි තියෙන්නේ. රටට වාසිදායක වෙන ජනතාවට වාසිදායක වෙන ඒ වගේම මම හිතන්නේ මේ නව රජයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ තම අපිෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙන පක්ෂයක් විදිහට විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට දැඩිව මතක් කරන්නේ නව ව්‍යවස්ථාවක් මේ රටේ ඇති විය යුතු කියන කාරණා. මොකද ඔබතුමාලා අපි හැමෝම දන්නවා දැන් 19 වතාවක් අපි වෙනස් කරා. දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට යහපත් නැහැ කියන එක නිසා තමයි 20ක් ගේන්න කල්පනා කරලා තින්නේ. එහෙමනම් පහුගිය කාලේ තිබිච්ච සියලුම ව්‍යවස්ථා සංශෝධනත් එක්ක බැලුවාම ඉතාමත් පැහැදිලි වෙනවා රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන කාරණාව. මේ රට ඉදිරියට ගෙන යාම සඳහා යම් කඩිනම් වෙනස්කම්කුත් එක්ක ඉතාමත් කෙටි කාලයක් තුළ 100%ක් අලුත් ව්‍යවස්ථා සංශෝධන අලුත් ව්‍යවස්ථාවක් තමයි මේ රටේ ජනතාව ඉල්ලන්නේ. ඒ වගේ මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම රටගෙන හිතුව පක්ෂයක් විදිහට මේක මම හිතන හොඳම වෙලාව නව ව්‍යවස්ථාවක් රටට අඳුනලා දෙන්න. මොකද 3-2 බලයක් තියෙනවා. ජනතාව මේක බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහා සංඝරත්නය, ඒ වගේම අනෙකුත් ආගමික නායකයින් මේ සියලු දෙනාමද මේකට පක්ෂ වෙලා තියෙනවා නව ව්‍යවස්ථාවක් පිළිබඳව. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් වැදගත් දේ තමයි නව ව්‍යවස්ථාවක් මේ රටේ අලුතෙන් ස්ථාපිත කරන එක. 19 ගේනකොට 20 තිබුණේ මැතිවරණ ක්‍රමයේ අලුත් මැතිවරණ ක්‍රමයක්. හැබැයි දැන් මේ 20 එන්නේ ඒක නෙමෙයි. මේ 20 එන්නේ 19 තියෙන අඩුපාඩුකම් ටික අයින් කරලා රට යහපත් කරන්න බලාපොරොත්තුෙන් කරන වෙනස්කමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. 19 යම් යම් අඩුපාඩු තියෙනවා කියන එක මම හිතන්නේ අපි හැමෝම පිළිගන්න කාරණා. ඒතර රටක් විදිහට ගත්තාම දුත්ත ප්‍රවේශභාවය පිළිබඳව රටේ හැමෝටම ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි ජනතාව පැත්තුනොත් ඒ වගේම රටේ අනාගතය පැත්තුනොත් අපි කල්පනා කරනවා.